සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා සුපින්වත්නි ඔබ සියලු දෙනාම මේ මොහොතේ ඊටාම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ අපට ධර්මයේ ඔස්සේ නැගී හිටින වීරියක් හදාගන්න කියලා අනුදැනව දාරනවා. ඒත් එක්කම සතිමත් භාවය උට්ටහානවතෝ සතිමතෝ කියලානේ කියන්නේ. සිහිනුවන පවත්ව ගන්න කියලා උත්සාහ කරනවා. සුචිකම්මස්ස නිසම්මකාරිනෝ පිරිසිදු වූ ක්‍රියාකාරකම් වලින් යුක්ත වෙන්න කියලා මතක් කරනවා. මොකද ඒ පිරිසිදු ක්‍රියාකාරකම් නැති වුණොත් එහෙම නැවත නැවත කර්ම වටේටම හසු වී අනාථ වෙන්න තියෙන අවස්ථාව වැඩි. ඒත් එක්කම බුද්ධ දේශනාව අපට මතක් කරන කාරණයක් තමයි සඤ්ඤතස්සච ධම්මජීවිනෝ ධාර්මික ජීවිතයක් නුවණින් විමසා බලා සංවරව ධර්මයට අනුගත වෙච්ච ජීවිතයක් තියෙන්න ඕන. එතකොටයි අප්‍රමත්තස්ස යසෝවි වඩති. අන්න ඒ අප්‍රමාදී පුද්ගලයාගේ කීර්තිරාවයයි බොහෝම ඉහලින් පැතිරෙන්න පටන් ගන්නේ. එබඳු කීර්තිරාවයක් පැතිරීම පිණිස ධර්මී අනුග්‍රහය. එතකොට කීර්තිරාවය කියලා කියන්නේ මෙතන තමා තුළ හොඳයි යහපත් කියන කීර්තිරාවේ නෙමෙයි. එබඳු මුනිවරයෙක් තමයි සදාකාලික නිවෙන්නේ. එබඳු නිවුණු මුනිවරයෙකුට ප්‍රශංසා වේවා කියන කීර්තිය ලෝකේ පැතිරියන්න ඒ ටික ප්‍රමාණවත්. අත්තකාර සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා හොඳට ධර්ම මාර්ගයේ තුල ආරම්භක වීරිය තියෙන්න ඕනේ. ඒකට කියන්නේ ආරම්භක ධාතු කියලා. ආරම්භක ධාතු කියන්නේ ආරම්භක වීරිය හොඳට තියෙන්න ඕන. බොහොම පැහැදිලි ලෙස පිරිසුදු ලෙස ධර්ම මාර්ගයේ තුල ආරම්භක වීරිය තියාගන්න අවශ්‍යයි. ඒත් එක්කම තමයි පින්වත්නි නික්කම ධාතු ධර්ම මාර්ගය තුල ඉදිරිපත් වීමේ, ඒ කියන්නේ සතිය දියුණු කිරීමේ, සමාධිය දියුණු කිරීමේ, ප්‍රඥාව දියුණු කිරීමේ වීරිය ඒ පුද්ගලයා තුල තියෙන්න ඕන. නික්කම ධාතු, පරක්කම ධාතු. ඒත් එක්කම මේ සතිමත් භාවය, සමාධිය, සීලය තුල නිරත වීමේ, ඒ කියන්නේ අප්‍රමාදීව සමාධිය උත්සාහයෙන් වීරියෙන් දියුණු කිරීමේ වීරියක් තියෙන්න ඕන. පරක්කම ධාතු එකට කියන්නේ. තාම ධාතු, තාම ධාතු කියලා කියන්නේ පින්වත්නි ඒ වීරිය ස්ථාවර කරගන්න ඕන. වීරිය ස්ථාවර කරගන්නවා මොනවා වුණත් ධර්මයේ ඉදිරියට දියුණු කරගෙන මිසක් මම නම් ආයෙ පස්ස හැරෙන්නේ නැහැ කියලා ස්ථාවර වෙච්ච වීරියක් තියාගන්නවා. ස්ථාවර වීරියක්. ඒ ස්ථා ඇතරම තාම ධාතු කියන එක තමයි අපි එද්දිපාද ධර්ම විදියට විරිය එරිදිපාදේ කියලා මතක් කරන්නේ. ඊළඟට තාම ධාතු තితి ධාතු. තితి ධාතු කියලා ධර්මයේ කියන්නේ පිහිටි වීරියක් තියා ගන්නවා. ඒක පිහිටුවාගෙනයි තියෙන්නේ. ඒක ආයි කාටවත් වෙනස් කරන්න බෑ. දෙවියෙකුටවත් ඒ වීරිය වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. උපක්කම ධාතු. උපායශීලී වීරිය තියා ගන්නවා. මොකද උපායශීලී වීරිය නැති වුණොත් එහෙම එතනින් එහාට ධර්මයේ දියුණු කරගෙන යන්න බෑ. උපායශීලී භාවයේ ඒ ඒ තැනදී යොදා ගන්න ඕන වීරියට හදාලා ආවේනික தත්ත්වයක්. උපායශීලී වීරිය. ඒ කියන්නේ උපක්කම ධාතු කියලා. උපායශීලී වීරියක් තිබ්බේ නැත්නම් එතනින් එහාට මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේකට ධර්මයේ දියුණු කරගෙන ඉදිරියට යන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි. මොකද ඒ ඒ තැනදී කෙලෙස් ඇති වෙනකොට ඒ වාට අනුග්‍රහයක් නොලැබෙන හැටියට
ක්‍රමානුකූලව දහම් මාර්ගයේ දියුණු කරගෙන යෑමේ වීරියක් ඔබ අප හැම කෙනෙකුටම තිබෙ නැති වුණොත් එහෙම කෙලෙසුන්ගෙන් මේ හිත යට වෙන්න පුළුවන්. එබඳු කෙලෙසුන්ගෙන් යට නොවීම පිණිස අපි මේ ධර්මයේ ඇසුර ක්‍රමානුකූලව දියුණු කරගන්න අවශ්‍යයි. මෙන්න මේ විදිහට වීරිය කිව්වහම එක පැත්තකින් විතරක් බලලා ඔ හරි දැන් අපි කුසලයේ දියුණු කරගන්නවා කියන තැනින් පමණක් නතර වුණොත් එහෙම යාට ඉදිරියට ධර්ම මාර්ගය දියුණු කරගෙන යන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි. එනිසා ඔබ තුල මේ වීරිය කියන එක හරිම වැදගත් වෙන නිසායි අද දේශනාවේ ආරම්භයේදීම ඔබට අප මේ කාරණේ මතක් කළේ. අද දේශනාවට මාතෘකාව හැටියට ලැබිලා තියෙන්නේ සතර සතිපට්ඨාන සූත්‍රයේ පඤ්චස්කන්ධයේ නිවන අරමුණු කර විදර්ශනාවට නැංවීම පිළිබඳව දේශනාවක් සිද්ධ කරන හැටියටයි ඒ පිනතුන් මතක් කරලා තියෙන්නේ. මේ පිළිබඳව අපි දේශනා කරලා තියෙනවා සතර සතිපට්ඨාන සූත්‍රයේ පඤ්චස්කන්ධය නිවන කරා නිවන අරමුණු කරගෙන විදර්ශනාවට නැංවීම ගැන. දැන් ඔබ දන්නවා සතිපට්ඨාන සූත්‍රයේදී පඤ්චස්කන්ධය ගැන කතා කරන්නේ ධම්මානුපස්සනාවේදී. ඒතර ධම්මානුපස්සනාවේදී අපි මෙතන නිවනට පත්වීම පිණිස උදව්ව ගන්නේ රූපස්කන්ධයද වේදනාස්කන්ධයද සංඥාස්කන්ධයද සංකාරස්කන්ධයද විඥානස්කන්ධයද කියන මේ ස්කන්ධ ධර්මයන් මානසිකාරයේ නිසා සමුදය වන බවත් මානසිකාරයේ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන බවත් දකිනකොට තමයි එතන පඤ්චස්කන්ධයේ මුල් කරගෙන විපස්සනාව වැඩෙන්නේ. ඊට කලින් අපි හොඳට ඉගෙන ගන්න ඕන කොච්චර අහලා තිබ්බත් මදි හොඳට ඉගෙන ගන්න ඕන මේ රූපය කියන්නේ කුමක්ද රූපයේ ස්වභාවය කුමක්ද කියලා. දැන් අද දේශනාවේ මාතෘකාව හැටියට ගත්තොත් අපි හොඳට ඉගෙන ගන්න ඕනේ නැත්නම් මේව මානසිකාරී නිසා ඇති වෙනවා කියලා දකින්න එක ලේසි පහසු වැඩක් නෙමෙයි පින්වත්. මානසිකාරී නිසා ඇති වෙනවා කියලා දකින්න එක ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒ නිසා මේ රූපය කියන්නේ කුමක්ද වේදනාව කියන්නේ කුමක්ද ආදි වශයෙන් වෙන්වෙන් වශයෙන් ඒ පුද්ගලයාට නුවණ තියෙන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඒ පුද්ගලයා තුළ රූපය කියන්නේ කුමක්ද කියන වැටහීම තියෙන්න ඕන. මොකද්ද රූපය කියන්නේ? රූපපතීතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති. රූපය තෝරන්නේ අන්න ওই විදිහට. මොකද්ද රූපපතීතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති. රූපපතීති රූපපතීති කියන්නේ රූපය කියන්නේ බිඳි බිඳි යන නිසා අන්න රූපපතීති. රූපය කියන්නේ මොකක් නිසාද? බිඳි බිඳි යන නිසා. ඒතර මේ රූපය බිඳි බිඳි යන නිසා කියන එක දැනගත්තට මදි. කොහොමද රූපය බිඳෙන්නේ? දෙක පාරම මැරුණාම රූපය බිඳෙනවා කියන එක අදහස නෙමෙයි මෙතන ගන්නෙ. රූපපතීතිකෝ භික්ඛවේ. මොකද්ද රූපය බිඳෙනවා කියන්නේ? කොහොමද රූපය බිඳෙන්නේ? ඒ කියන්නේ රූපේ නිරන්තරයෙන් හටගෙන සමුදේ නිරුද්ධ වෙන්නේ කොහොමද කියන එක ගැනයි මෙතන අදහස ගන්න. ඒ කියන්නේ බිඳි බිඳි යන නිසාමයි රූපය කියන්නේ. එතන රූපය කියන එක අස්සේම යථාර්ථයේ පිළිබඳ පණිවිඩය තියෙනවද නැද්ද? තියෙනවා. රූපපතීති රූපපතීති. ඒ කියන්නේ බිඳි බිඳි යනවා. කොහොමද බිඳෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මතක් කළේ. සීතල නිසා මේ රූපය බිඳෙනවා. තුර්කින කියන බල නෑනේ රූපේ සීතල නිසා අතපය කැඩෙන්නේ නෑනේ. බිඳෙනවා කියනකොට අපේ ඔළුවට එන්නේ අර කැඩෙනවා කැඩෙනවා කුඩු වෙනවා කියන එකනේ. එහෙම නෙමෙයි. හැම වෙලාවකම මේ රූපය බිඳෙනවා. දැන් බලන්න ඒ කියන්නේ වෙනස් වෙනවා රූපය. සීතල ඒ කියන්නේ සීතල නිසා රූපේ වෙනස් වෙන බව බැලූ බැලමට හිටි ගමන් නිකන් හිර කඩු හැම් පිපිලා හික පේනවා ටිකක්. නමුත් රූපේ නිරන්තරයෙන්ම දූවිලි ගොඩක් වගේ බිඳි බිඳි යනවා කියන එක ඉතාම සියුම්ම දැක ගන්න වෙන්නේ මේ ධම්මානුපස්සනාවේ. මේ පිනතුන් අද යෝජනා කරන පඤ්චස්කන්ධය ඉලක්ක කරගෙන විදර්ශනාවට නැංවුවොත් විතරයි පින්වත්නි. එහෙම නැත්නම් එයාට මේ රූපයේ බිඳි බිඳි යන බව තමන් තුළම ප්‍රත්‍යක්ෂ අවබෝධයක් හැටියට දැක ගන්න පුළුවන්කමක් නැහැ. එහෙනම් රූපය කියන්නේ මොකක්ද? බිඳි බිඳි යන නිසා. බිඳෙන්නේ කොහොමද කියලාත් එයා දැනගන්න ඕන. රූපය බිඳෙන්න පුළුවන් සීතලින්. රූපය බිඳෙන්න පුළුවන් උෂ්ණයෙන්. රූපය බිඳෙන්න පුළුවන් බඩගින්නෙන්.
රූපේ බිඳෙන්න පුළුවන් පිපාසයෙන්. රූපේ බිඳෙන්න පුළුවන් මැසි මදුරුවන්ගෙන්. අවු ඇසි සුළං වලින් රූපේ බිඳෙන්න පුළුවන්. සර්ප ආදී උවදුරු වලින් රූපේ බිඳෙන්න පුළුවන්. මේ විදිහට රූපය නිරන්තරයෙන්ම බිඳිලා යනවා. අවුෙන්ද වැස්සෙන්ද හුළඟෙන්ද රූපේ බිඳිලා යනවා. එතකොට දැන් මේ විදිහට ඔන්න දැනගන්නවා රූපේ මොකක්ද. හැබැයි මෙතන දැන් මේ පින්නතුන් යෝජනා කරන මාතෘකාව තියෙන්නේ සතිපට්ඨාන සූත්‍රයේ පඤ්චස්කන්ධේ විදර්ශනාවට නැංවීම ගැනයි. ඒකට කලින් දැනගන්න ඕන නුවණ තමයි මේවා වෙන වෙනම මොකක්ද මේවායේ ස්වභාවය, මේවාට ආවේනික වූ ස්වභාවය කුමක්ද, මේ වගේ ආවේනික தත්ත්වය මොකක්ද කියලා දැනගන්න ඕන. ඔන්න රූපය බිඳි බිඳි යන නිසා රූපය කියනවා. කොහොමද බිඳෙන්නේ? අවුව නිසාද, ඌෂ්ණේ නිසාද, බඩගින්න නිසාද, හුළඟ නිසාද, පිපාසය නිසාද, මැසිමදුරු අවුසුළඟ ආදිය නිසාද, සර්ප ආදී වදුරු නිසාද මේ රූපේ වහා බිඳි බිඳි යන්නේය කියන අවබෝධය නුවණ ඒ ශ්‍රාවකයාට තියෙන්න ඕන. ඔන්න රූපය ගැන යම් අදහසක් තියෙනවා. ඊළඟට වේදනාව කියන්නේ මොකක්ද? වේදීය තීතිකෝ භික්කවේ තස්මා වේදනාති උච්චති. වේදනාව කියන්නේ විඳිනවා කියන අදහසින්. විඳිනවා කියන අදහසින් තමයි වේදනාව කියන්නේ. මොනවද විඳින්නේ? සැප විඳිනවා, දුක් විඳිනවා, දුක් සැප රහිතව විඳිනවා. ඔන්න ඔය විඳිනවා කියන අදහස තමයි වේදනා කියලා කියන්නේ. එතකොට විඳිනවා කියන එකත් වහා වෙනසී වෙනසී යනවා කියලා දැනගන්නවා. මොකක්ද වේදනාවට උපමා කළේ? දිය බුබුලක්. දිය බුබුලකට. ඊළඟට පින්වත් උනේ වේදනාවත් වහා බිඳි බිඳි යනවා කියලා දැනගන්නවා. මොකද ඒ වගේම වේදනාව ඇති වෙන්නේ මොකක් නිසාද? වින්දනය ඇති වෙන්නේ ස්පර්ශය නිසා. ස්පර්ශය නැති වෙනකොට වේදනාවත් නැති වෙලා යනවා කියන අවබෝධය ශ්‍රාවකයා තමා තුළ තබා ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කිංච බික්කවේ සංඥං වදේත. මොකක්ද මේ සංඥාව කියලා කියන්නේ? කොපමණකින්ද සංඥාව කියලා කියන්නේ? සංජානාතිකෝ බික්කවේ තස්මා සංඥාති උච්චති. ඔන්න ඔහොමයි සංඥාව තෝරලා තියෙන්නේ. මොකද්ද සංඥාව කියන්නේ? සංඥාව කියලා කියන්නේ සංජානාති, සංජානාති හඳුන ගන්නවා කියන අදහසින් තමයි සංඥා කියලා කියන්නේ. එතකොට හඳුන ගන්නවා කියන එක උපමා කළේ මොකටද? මිරිඟුවකට. මොනවද හඳුන ගන්නේ? ඇස හරහනම් නිල් පාට හඳුන ගන්නවා. නීල කම්පි විජානාති, පීත කම්පි විජානාති, කහපාට හඳුන ගන්නවා, ලෝණ කම්පි විජානාති, ඒ දිවහරහනේ රතු පාට හඳුන ගන්නවා, සුදු පාට අඳුන ගන්නවා, මේ පාට අඳුන ගන්නවා කියන අද. නමුත් පාට අඳුන ගත්තාට නම් තමන් තුළ ගොඩනැගෙන සංඥාව මොකද්ද? සංඥාව සත්වේක්, පුද්ගලයෙක්, අම්මා තාත්තා, දුව පුතා වශයෙන් අඳුනා ගන්න දේ තුළ වටිනාකම් ආරෝපණය කරලයි අපි ඇතුළට දාගන්නේ. ඒ නිසාම හඳුනා ගැනීම අසෘතවත් පෘථග්ජනයෙකුට මිරිඟුවක් හැටියටයි භාග්‍යවතුන් වහන්සේ අපට අනුදැන වදාලේ. ඔන්න සංඥා. එතකොට නිල් පාට, රතු පාට, කහ පාට, සුදු පාට අඳුන ගන්න එකමද සංජානාති කියන්නේ? නෑ නෑ නෑ. සංජානාති කියන්නේ ඒ ඇසහරහනේ කනහරා ශබ්ද අඳුන ගන්නවා. නාසය හරහා දිවා, නාසය හරහා ගඳ සුවඳ අඳුන ගන්නවා. දිව හරහා රසය අඳුන ගන්නවා. කය හරහා පහස අඳුන ගන්නවා. මේ විදිහට අඳුනා ගන්නවා කියන අදහසින් තමයි සංජානාතිකෝ භික්කවේ තස්මා සංඥාති උච්ච. එහෙනම් සංඥා ස්කන්ධේ පහළ වීමට ඇසේ උදව්ව තියෙනවද නැද්ද? තියෙනවා. ඒක දැනගන්න මෙතන. එහෙනම් සංඥා ස්කන්ධේ පහළ වෙන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනසේ උපකාරාර්ථය ඇතුව. දැන් මේකත් නෙමෙයි විදර්ශනාව කියලා කියන්නේ. ඊට පස්සේ සංඥා සංකාර. මොකද්ද සංකාර කියලා කියන්නේ? සංකාර. සංකාර කියන්නේ සංකත අபிසංකරොන්ති තී බික්කවේ තස්මා සංකාරාති උච්චති. අන්න එහෙමයි සංකාර තෝරන්නේ. සංකාර. සංකත අபிසංකරොන්ති තී බික්කවේ තස්මා සංකාරාති උච්චති. හේතුඵල දහමින් සකස් වෙච්ච නිසා ඒවට කියනවා සංකාර කියලා. මොකද්ද සංකාර කියන්නේ?
හේතු පල දහමින් සකස්වෙච්ච නිකම්ම සකස් වුනානෙමේ මෙතන කියනවා අභිසංකරන්තීති භික්කවේ තස්මා සංකාරාති උච්චති. විශේෂයෙන්ම සකස් කරනවා සකස් වනවා කියන අදහසින් අභිසංකරන්ති. අභිසංකාර විශේෂයෙන් සකස් වෙනවා කියන අදහසින් තමයි සංකාර කියලා කියන්නේ. විශේෂයෙන්ම සකස් වීමක් ඇති වෙනවා සහරා කනහරහ නාසයහරහ දිවහරහ කයහරහ මනසහරහ විශේෂ සකස් වීමක් ඇතුළේ සිද්ධ වෙනවා. ඒක අභ්‍යන්තරව ඇති වෙන තත්ත්වයක්. රාගය විශේෂයෙන් සකස් වෙනවා. ද්වේෂය විශේෂයෙන් සකස් වෙනවා. සද්ධාව විශේෂයෙන් ඔක්කොම සංකාර. සංකාර. ඊළඟට රූප වේදනා සංඥා සංකාර විඥාන. මොකද විඥාන කියන්නේ? විජානාතිකෝ භික්කවේ තස්මා විඥානන්ති උච්චති. විශේෂයෙන්ම දැනගන්නවා කියන අදහසින් තමයි විඥානය කියලා කියන්නේ. විශේෂයෙන්ම දැනගන්නවා. එතකොට ඒ විශේෂයෙන්ම දැනගන්න දේ පදනම් කරගෙන ඒකට කියනවා විඥානය කියලා. ඒතර විශේෂයෙන් දැනගැනීම් ටිකක් තමයි අසහරහ සිද්ධ වෙන්නේ. කනහරහ සිද්ධ වෙන්නේ. නාසයහරහ සිද්ධ වෙන්නේ. දිවහරහ, කයහරහ, මනසහරහ සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම දැනගැනීම් ටිකක්. එතකොට මේවා ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංචස්කන්ධ ධර්මයන් නිරන්තරයෙන්ම බිඳි බිඳි යන දේවල්. බිඳි ඒක අපිට හොඳටම තේනවා රූපපතීති. නිරන්තරයෙන් බිඳෙන නිසාමයි රූපය කියන්නේ. වේදිය තීතිකෝ භික්කවේ තස්මා වේදනාති උච්චති. විඳිනවා. එතකොට විඳීම කියන එක ස්ථාවර තත්ත්වයක් නෙමෙයි. ඒ මොනවද විඳින්නේ? සුඛ වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා. මේවා ස්ථාවර තත්ත්වයන් නෙමෙයි. මේවා නිරන්තරයෙන් පෙරලෙන තත්ත්වයන් තමන්ගේ මනස තුළ. ඊට පස්සේ සංඥාව කියලා කියන්නේ සංජානාතිකෝ අඳුන ගැනි. එකම විදියට අඳුන ගන්නවනේ. නිල් පාටම අඳුන ගන්නව නෙමෙයි. එතන කියනවා පීත කම්පි විජානාති, කහ නිල් පාට, කහ පාට, රතු පාට, සුදු පාට. එහෙම එකම පාටක් අඳුන ගන්නව නෙමෙයි. ඇසහරහ වුණා. එක එක පාට අඳුන ගන්නවා. ඊට පස්සේ හේතුඵල දහමින් මේ සකස් වීම නිසා විශේෂයෙන් සකස් වෙන නිසා සංකාර කියලා මෙතන කියනවා. මොකද මොනවද විශේෂයෙන් සකස් වෙන? රාගය, දේසේ, මෝහය. ඒවා ඇසහරහ රාගය ඇති වෙනවා. ඊට පස්සේ කනහරහ ද්වේෂය ඇති වෙනවා. මේ විදියට එකම තත්වයක ආවේනික එකම ආකෘතියකට ඇති වෙනවා නෙමෙයි. අවිද්‍යා සහගතව ලෝකේ අත්දකින විදිහට විටක රාගයද, විටක ද්වේෂයද, මේවා ඇති වෙන්නේ මෝහය පදනම් කරගෙන, විටක සද්ධාවද, මේ නොඑක් සකස් වීම මනස තුල සිද්ධ වෙමින් ඉදිරියට ගලාගෙන යනවා විඥානය කියලා කියන්නේ විශේෂයෙන්ම දැනගන්නවා කියන අදහසින්. එතකොට මේ ආර්ය ශ්‍රාවක භාවය කියලා කියන්නේ මේවා තුල වෙන්වෙන් වශයෙන් ඇති වෙන නැති වෙන ස්වභාවය පිළිබඳ තමා තුල නුවණ ගොඩනගා ගන්න එකට. එතකොට මේ ටික ඇති වෙච්චත් ඇති වුණා කියලා මේ යාට විදර්ශනා නුවණක් පහළ වෙන්නේ නැහැ. එතකොට මේවා ඇති වෙන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද කියලත් ඒ තැනදී ආ දැනගන්නවා. එතකොට ඒවා ඇති වෙන්නේ නැති වෙන්නේ කොහොමද කියලා දැනගන්නවා. හැබැයි සතර සතිපට්ඨාන ක්‍රමයට අනුව විදර්ශනා කරනකොට මේ සාමාන්‍ය පොදු දැන ගැනීම අභිබවා ගිහින් යා විශේෂ දැන ගැනීමක් දැන් තියෙන්න ඕන. පොදු දැන ගැනීම තමයි රූපය ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නවා, කර්ම ප්‍රත්‍යයෙන් හටගන්නවා, අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්නවා, තණ්හාව ප්‍රත්‍යයෙන් හටගන්නවා. මේ විදියට අවිද්‍යාවද, තණ්හාවද, කර්මයද මේවා නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා. දැන් සාමාන්‍යයෙන් පොදුවේ රූපේ හට ගැනීම ගැන කතා කරන්නේ ආහාර, කර්ම, ඍතු, චිත්ත කියන මෙන්න මේ ස්වභාවයන් නිසා රූපය සමුදේ වෙනවා. එතකොට මේ ස්වභාවයන් නිරුද්ධ වෙනකොට රූපය නිරුද්ධ වී යනවා. ඔක තමයි රූපයට වෙන්නේ. රූපේ හට ගන්නවා, ඒ වගේම රූපය නිරුද්ධ වී යනවා. එතකොට රූපේ හටගෙන නිරුද්ධ වෙන්නේ කෙබඳු පදනමකින්ද කියලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට පොදු අවබෝධයක් තියෙන්න ඕන. ආහාර, කර්ම, ඍතු, චිත්ත කියන ස්වභාවයන් නිසා රූපය හට ගන්නවා. ඒ වගේම ඒ ආහාරයේ, කර්මයේ, ඍතුවේ, චිත්තයේ නිරුද්ධ වෙනකොට රූපය නිරුද්ධ වී යනවා. ක්ෂණයක් ක්ෂණයක් ගන්න රූපයට සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය ඕක තමයි. චිත්ත සමුදයා රූප සමුදයෝ කියන්නේ හිතට අනුව රූපේ සමුදේ වෙනවා. අපි අර නිරන්තරයෙන් කියන්නේ චිත්තජ රූප කියලා. සිතුවිලි වල අනුරූපී වෙනස් වෙනවා. දුක් වේදනාව ඇති වෙනකොට ඇහින් කඳුළු ගලාගෙන එනවා. දාඩිය දානවා. මුහුණ හැකිලිලා යනවා. බැලූ බැල්මට මුහුණ කළු වෙලා යනවා. නිකන් කෙනෙක් බලපු ගමන්ම හිතන්න පුළුවන් මෙයා නිකන් මොකක් හරි හිත වේදනාවකින් ඉන්න පාටයි කියලා හිතන්න පුළුවන්.
ඒ කියන්නේ එහෙමනම් සිතට අනුවත් රූපේ නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඒක දැනගන්න ඕන පොදුවේ. එතන ආහාරයට අනුවත් රූපේ වෙනස් වෙනවා. මේ දක්වාම රූපේ වෙනස් වුණේ ආහාරයට අනුවම තමයි. පුංචි කාලේ හිටපු ඔබ නෙමෙයි දැන් ඉන්නේ. ඒක ඔබට තේරෙනවා. කුඩා කාලේ ඡායාරූප වලින් තේරෙනවා මේ දැන් ඔබ වෙනස් වෙලා කියලා. එතකොට මේ දක්වා වෙනස් වීමට භාජනය වීමට බලපාපු ප්‍රමුඛ සාධකයක් තමයි ආහාරය කියන්නේ. පුංචි කාලේ ගර්භාෂයේ ඇතුලේ හැදිච්ච ඒ කලල රූපේ පවා ආහාරය නිසාම වෙනස් වෙමින් ආව අම්මා ගන්න ආහාරයේ පදනම් කරගෙන. එතකොට මේ විදියට ඒ තැනදී ඒවා ඇති වෙන ආකාරය පිළිබඳවත් ඒ වාගේ නිරුද්ධ වී යන ආකාරය පිළිබඳවත් ශ්‍රාවකයාට නුවණක් තියෙන්න ඕන. ඊළඟට වේදනාව කියන එක ඇති වෙන්නේ පොදු කතා බහේදී වේදනාව ඇති වෙන්නේ කුමක් නිසාද? වේදනාව ඇති වෙන්නේ ස්පර්ශය නිසා. ස්පර්ශය ඇති ඒ කියන්නේ ඇසද රූපේද ඇහි විඥානයේද පදනම් කරගෙන ස්පර්ශ වීම නිසා, කියන්නේ බාහිර ආයතනද අභ්‍යන්තර ආයතනද විඥානයේද එකතු වීම නිසාම තමයි එයා ඇහෙන් වේදනාව සකස් වෙන්නේ යාට. ඇහින් වේදනාව සුඛ වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ අදුක්කම සුඛ වේදනාව හෝ ඇස හරහා ඇති වෙනවා නම් ඒ දැකපු දැක්ම පදනම් කරගෙනමයි ඇති වෙලා තියෙන්නේ. එවනම් වේදනාව විඳිනවා කියන අර්ථය මතුවෙන්නේ සැප විඳිනවා දුක් විඳිනවා අදුක්කම සුඛ වේදනා ඇති වෙනවා කිව්වට ඒක මොකද්ද ඇති වෙන්නේ? ස්පර්ශය නිසා. ඊට පස්සේ අර සංඥාවදේ මේ බුද්ධ දේශනාවෙ තියෙනවා කිංච බික්කවේ සංඥං වදේත සංජානාතිකෝ බික්කවේ තස්මා සංඥාති උච්චති. සංඥා අඳුන මේ සංජානනයේ පදනම් කරගෙන සංඥා කියනවා. නිල් පාට අඳුන ගන්නවා, කහ පාට අඳුන ඇසහරහනම් එතුන මේ හඳුනා ගැනීම හිත කියන්නේ හිතට අයිති දෙයක්. සංඥා පහළ වෙන්නේ කොහෙද? හිතේ. අපි පහුගිය කාලේ සංඥාව කියන්නේ මිරිඟුවක් කියන එක ඉතාම තහවුරු කරපු පැහැදිලි දේශනාවකුත් කළා. ඒක ඇහුවනම් ඔබට හොඳට මතක් වේවි දැන් මේ ඔක්කොම තනි බොරුවක් කියලා. එතකොට නිල් පාට, කහ පාට, රතු පාට, සුදු පාට මේ විදියට පුද්ගලයා තුළ පහළ වෙන සංඥා පහළ වෙන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි. මේ ඔක්කොම සංඥා තමා තුළ පහළ වෙන්නේ සංජානාති, සංඥාව පහළ වෙන්නේ වෙන කවර දෙයක්වත් නිසා නොව කුමක් නිසාද? සංඥා පහළ වෙන්නේ පින්වත්නි ස්පර්ශය නිසා. ඇහි ස්පර්ශේ නැති වුණොත් බාහිර ආයතනයේද අභ්‍යන්තර ආයතනයේද විඥානයේද මැදිහත් නොවුනොත් එහෙම මොන පාටක්වත් අඳුනගන්න බැහැ. එහෙනම් අඳුනා ගැනීමට බලපාන්නේ ස්පර්ශයමයි. හඳුනා ගැනීමට බලපාන ස්පර්ශයයි. ඊළඟට භාගතුන් වහන්සේගේ දේශනාවේ තිනවා මේ සංකතං අபிසංකරම්ති තීති බික්කවේ තස්මා සංකාරාති උච්චති. විශේෂයෙන්ම සකස් වීමක් ඇති වුණා නම් අභ්‍යන්තර වශයෙන්. ඒ සකස් වීම ඇති වුණේ හේතුඵල දහමින්. මොකද්ද විශේෂයෙන් සකස් වෙන්නේ? රාගය, දේශය, මෝහය ඇතුළේ විශේෂයෙන් සකස් වෙනවා. සද්ධාව විශේෂයෙන් සකස් වෙනවා ඇතුලේ. මොනෝ එයි සකස් වෙන්නේ මෙහෙම? සද් රාගය ඇති වුණා නම් රාගයේ විශේෂයෙන් සකස් වෙන්නේ අභ්‍යන්තර ආයතනද බාහිර ආයතනද විඥානයේද එකතු වීම නිසා. ඇහින් දැකපු රූපේ පදනම් කරගෙනමයි එක්ක රාගය ඇති වෙලා තියෙන්නේ, එක්ක දේශය ඇති වෙලා තියෙන්නේ. කණෙන් අහපු ශබ්දයේ ඇහෙන මට්ටම තුලමයි පින්වත්නි එක්ක රාගය හෝ එක්ක දේශය ඇති වෙලා තියෙන්නේ. එහෙනම් මේ ඔක්කොම අභ්‍යන්තර වශයෙන් සකස් වීමක්, සංකස් වීමක්. එතකොට විජානාතිකෝ බික්කවේ තස්මා විඥානන්ති උච්චති. විශේෂයෙන් දැනගන්නවා කියන ස්වභාවය ඇති වෙන්නේ මොකක් නිසාද? නාම රූප ප්‍රත්‍ය, නාම රූප පත්‍යා විඥානං කියලා ධර්මී තියෙන්නේ. විඥානේ පහළ වෙන්නේ මොකක්? නාම රූප. ඒ කියන්නේ විශේෂයෙන් දැනගන්නවා. විජානාති කියන පරියායෙන් තමයි විඥානේ කියලා කියන්නේ. ඒතර විශේෂයෙන් දැනගන්නවා කියන ස්වභාවය ඇති උනේ ඉබේම නෙමෙයි. විශේෂයෙන් දැනගන්නවා කියන ස්වභාවය ඇති උනේ නාම රූප ප්‍රත්‍යේ. නාම රූප ධර්මයන් එකතු නොවිච්ච තැනක විශේෂයෙන් දැනගන්න බෑ. ඒ කියන්නේ ඇස ඉදිරියට රූපයද වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන නාම ධර්මද එකතු වීම නිසා තමයි විශේෂයෙන් දැන ගැනීමක් ඇති උනේ. විශේෂයෙන් දැනගත්තේ සුකාන්ති පිවිජානාති සැප වේදනාව කියලා විශේෂයෙන් දැනගත්තේ ඒකයි. එතකොට මේ නාම රූප ධර්මයන් එකතු වීම නිසාමයි විජානාති විශේෂයෙන් දැන ගැනීමක් තමා තුළ සිද්ධ වෙන්නේ.
එතකොට මෙන්න මේ විදියට පින්වත්නී වෙන්වෙන් වශයෙන් දැනගන්න ඕන. නමුත් දැන් මෙතන මාතෘකාව සතර සතිපට්ඨාන සූත්‍රයේ පඤ්චස්කන්ධේ නිවන අරමුණු කරගෙන විදර්ශනාවට නැංවීම සම්බන්ධ කතාබහක්නේ. එතකොට විදර්ශනාවට නංවද්දී අපි මෙතන පඤ්චස්කන්ධය පිළිබඳව ගැඹුරින් කතා කරන්නේ ධම්මානුපස්සනාවේදී. මොකද ධම්මානුපස්සනාවේදී මේ ඔක්කොම හුදු තමා තුළ ගොඩනැගෙන නාම ධර්මයන්, තමන්ගේ හිත තුළ ඇති වෙච්ච ධර්මයන්, ධර්මතාවයන් විදියටයි ධම්මානුපස්සනාව පැහැදිලි කරන්නේ. කොහොමද ඒක පැහැදිලි වෙන්නේ? මානසිකාර සමුදය ධම්මානං සමුදය. මානසිකාරයේ නිසයි ධර්ම සමුදය වෙන්නේ. මානසිකාරයේ නිසයි නොයෙක් ධර්ම සමුදය වෙන්නේ. එතකොට මානසිකාරය නිසා සමුදේ වෙන ප්‍රධාන දහම් කොට්ටාසයක් විදිහට මේකට වෙනම දේශනාවක් අපි කළා. මානසිකාරය නිසා තමයි පින්වත්නි දැන් ඔබට තේරෙනවා ස්පර්ශේ පදනම් කරගෙන තමයි මේ පඤ්චස්කන්ධේ බොහෝ ස්කන්ධයන් පහළ වෙන්නේ. දැන් වේදනා ස්කන්ධ ස්පර්ශේ නිසා, සංඥා ස්කන්ධ ස්පර්ශේ නිසා, සංකාර ස්කන්ධ ස්පර්ශේ නිසා. එතකොට දැන් අපට තේරෙනවා මේ ස්කන්ධයන් පහම හේතුන් සහිතව ඇති වෙන තත්වයන් කියලා තේරෙනවා. එතකොට හේතුන් සහිතව මේ ස්කන්ධයන් ඇති වෙන්නේ අපට තේරෙනවා මේ ආයතනයන්ගේ සංවේදනත් එක්ක. ආයතනික ක්‍රියාවලිය ඍජු සම්බන්ධයකින් තමයි මේ ඒ තැන ස්කන්ධයන්ගේ සමුදේ වී නිරුද්ධ වී යාම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඇස කියලා එකක් නැත්තම් ඇස හරහා පින්වත්නි වේදනාවක්වත් සංඥාවක්වත් සංකාරවත් ගලන්න විදිහක් නැහැ. එහෙමනම් මේ අසකනනාසයේ දිවකය මනස කියන ආයතනයන්ගේ උපකාරාර්ථය මගහැරිච්ච තැනක ස්කන්ධයන්ගේ පහළවීමයි අඩාල වෙන්නේ. ස්කන්ධයන්ගේ පහළවීමක් බලාපොරොත්තු වෙන්න බෑ. එහෙමනම් මේ ආයතන ධර්මයන් ආයතන ධර්මයන්ගේ පහළවීම කියන එක ස්කන්ධයන්ගේ පහළවීමට අන්‍යෝන්‍ය වශයෙන් උපකාරාර්ථයෙන් සම්බන්ධයි. එතකොට මෙන්න මේක මේ නුවණ ඇති වෙනකොට තමයි විද්‍යාව පහළ වෙන්නේ. විද්‍යා උදපාදි කියලා අපි කියන්නේ. එතකොට විද්‍යාව පහළ කරගන්නවා නම් දැන් ඔබ දැනගන්න ඕන මේ පඤ්චස්කන්ධ ධර්මයන් පහළ වීම කුමක් නිසාද සිද්ධ වෙන්නේ පොදුවේ ගත්තොත්. මේ පඤ්චස්කන්ධ ධර්මයන් පහළ වෙන්නේ මානසිකාරයේම පදනම් කරගෙන. ඔන්න ඔය සතර සතිපට්ඨානයේ නිවන අරමුණු කරගෙන විදර්ශනා කරනවා කියන්නේ අන්න ඕකයි. කොහොමද පින්වත්නි මේ පඤ්චස්කන්ධ ධර්මයන් මානසිකාරයේ පදනම් කරගෙන හටගන්නවා. මානසිකාර සමුදයෝ ධම්මානං සමුදේ. මානසිකාරය නිසා ධර්ම සමුදේ වෙනවා. මානසිකාරය නිසා ධර්ම සමුදේ වෙනවා. එතන මානසිකාරයේ නිසා මේ ධර්ම සමුදේ වෙනවා. ඒ වගේම මානසිකාරය නිරුද්ධ වෙනකොට මේ ධර්ම නිරුද්ධ වෙලා යනවා. එහෙනම් මානසිකාරයේ නිසා තමයි ස්පර්ශය සිද්ධ වෙන්නේ. එතකොට මානසිකාරයේ නැත්නම් ස්පර්ශයක් සිද්ධ වෙන්නේ නැහැ. වේදනා සංඥා සංකාර මුකුත් ගලන්නේ නැහැ ස්පර්ශේ නොවුනොත්. එහෙමනම් අපිට තේරෙනවා මානසිකාරය තිබ්බොත් තමයි දැන් මේ මොහොත තුල ඔබට මම මේ කියන දේශනාව පැත්තේ මානසිකාරය තිබ්බොත් තමයි මේ දේශනාව තුලින් ඔබ තුල ස්කන්ධයන් පහළ වීම සිද්ධ වෙන්නේ. මානසිකාරය වෙන පැත්තට නම් තියෙන ඒ පැත්තින් තමයි ස්කන්ධයන් පහළ වෙන්නේ. එහෙනම් දැන් ඔබ මෙතන ධර්මයේ අහගෙන හිටියත් මානසිකාරයේ තියෙන මනෝ සම්පස්සේ පැත්තේ නම් මනෝ සම්පස්සේ ඇති වෙන්නෙත් මානසිකාර ප්‍රත්‍යයෙන්. එතකොට ඒට අනුව තමයි ස්කන්ධයන්ගේ පහළ වීම සිද්ධ වෙන්නේ. එහෙමනම් මානසිකාරයේ නැත්තම් මේ කිසිම ස්කන්ධ ධර්මයක් සමුදේ වෙන්නෙත් නැහැ, නිරුද්ධ වෙන්නෙත් නැහැ කියන නුවණ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට තියෙන්න ඕන. මානසිකාරයේ නිසයි මේ සියලුම ධර්ම සමුදේ වන්නේ. මානසිකාරයේ නිරුද්ධ වීම මේ සියලු ධර්ම නිරුද්ධ වෙනවා. දැන් ඔබ දන්නවා එක දිගට දේශන අහන කෙනෙක් නම් මේ ස්කන්ධ ධර්ම නිරන්තරයෙන් ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යනවා. එතකොට නිරන්තරයෙන් ඇතිවීම නැතිවීමම තමයි අනිත්‍යතාවය. මානසිකාරයේ නිසා මේ ධර්ම ඇති වෙනවා. මානසිකාරයේ නිරුද්ධ වෙනකොට මේ ධර්ම එතනම නිරුද්ධ වෙනවා කියලා යම් ශ්‍රාවකෙක් දැනගත්තොත් අන්න එතන අනිත්‍ය වශයෙන් යාට ස්කන්ධ ධර්මයන් පේන්න පටන් ගන්නවා.
ඒ පංචස්කන්ධ ධර්මයන් අනිත්‍ය වශයෙන් තමන්ගේම හිතින් දකිනකොට මානසිකාරය ඇතිවෙච්ච තැනක එතනම පංචස්කන්ධ ධර්මයන් පහළ වෙනවා. මානසිකාරය වෙන පැත්තකට යනකොට එතනම පංචස්කන්ධ ධර්මයන් කඩා නිරුද්ධ වෙලා යනවා, කඩාගෙන වැටෙනවා, වෙන පැත්තකින් ආයේ පංචස්කන්ධ ධර්මයන් පහළ වෙනවා. එතකොට මේ විදිහට තමාගේ අභ්‍යන්තරව ස්කන්ධ ධර්මයන් සමුදේ වී නිරුද්ධ වී යාම දකින්න එකට තමයි අනිත්‍ය දකින්නවා කියලා කියන්නේ. ඔන්න ඔය අනිත්‍යතාවය, අනිත්‍යයි අනිත්‍යයි මේ ඒ ඒ තැනදී මේ පංචස්කන්ධ ධර්මයන් මානසිකාරේ නිසා සමුදේ වෙනවා, මානසිකාරේ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා, වහා වෙනස් වී යන එකක්, අනිත්‍ය වී යන එකක් කියලා අනිත්‍යයි කියලා දැක්කොත් එහෙම ඒ දකින්නකොට පින්වත්නි ඒ පුද්ගලයා තුළ විදර්ශනාවයි වැඩෙන්නේ. එතකොට පොදුවේ අපි ගන්නේ මානසිකාරය නිසා මේ පංචස්කන්ධ ධර්ම සමුදේ වෙනවා, මානසිකාරය නිරුද්ධ වෙනකොට මේ ධර්ම නිරුද්ධ වී යනවා, මානසිකාරය ඇතිතාක්කල් හටගෙන එතනම නිරුද්ධ වී යන නිසා අන්න ඒක අකණ්ඩව නොපැවැත්මම තමයි අනිත්‍ය, අනිත්‍ය කියලා කියන්නේ. අනිත්‍යයි. එතකොට ඒ අනිත්‍යතාවය මේ පංචස්කන්ධ ධර්මයේ තුල පස් තැනකදීවත් අවම විවර්ශනයක් තියෙන්න ඕන. අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත්ත බහිද්දා කියන තැනදි තියෙන්න ඕන. ඕක පැහැදිලි කරද්දී නම් කියන්නේ අතීත පංචස්කන්ධයේද, අතීත ඒ වගේම අනාගත පංචස්කන්ධයේද, අජ්ජත්ත බහිද්ද අතීත අනාගත පච්චුප්පන්න පංචස්කන්ධයේද, අතීතයේ පංචස්කන්ධ ධර්මයක් පහළ වුණා නම් ඒ පංචස්කන්ධ ධර්ම පහළ වුණේ මානසිකාරයේ තියෙන තාක්කල්මයි. මානසිකාරයේ නිරුද්ධ වෙනකොට භාවනාවෙන් මේක දකින්න පුළුවන්. භාවනා කරන කෙනෙකුට මේ එතන මෙතන අතීත පංචස්කන්ධ ධර්ම නිරුද්ධ වුණා නේද කියලා දකින්න පුළුවන්. ඒ වගේම අනාගතයේ යම් තාක්කල් පංචස්කන්ධ ධර්ම පහළ වෙනවා නම් අනාගතේටත් මෙබඳුම ආකාරයෙන් පංචස්කන්ධ ධර්ම මානසිකාරයේ නිසා හටගන්නවා, මානසිකාරයේ නිසා නිරුද්ධ වෙනවා. මානසිකාරය කියන්නේ තමන්ගෙම හිතට අයිති හුදු නාම ධර්මයක්. මේ නාම ධර්ම මතමයි මේ ස්කන්ධ ධර්මයන්ගේ සමුදය නිරෝධය සිද්ධ වෙන්නේ කියලා දකින්න පුළුවන්. ඒ වගේම වර්තමානයේ යම් කිසි අතීත අනාගත පච්චුප්පන්න කියන්නේ මේ මොහොතේ, මේ දැන් මේ බණහගෙන ඉන්න වෙලාවේ, මේ මොහොතේ තුලත් මේ කනහරහා පංචස්කන්ධ ධර්මයන් මානසිකාරයේ තියෙන තාක්කල් පහළ වෙනවා. මානසිකාරයේ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවාද? බණහායිදී එකපාරම කවුරු හරි ගෙදර දොරට තට්ටු කරනවා නම් ගෙදර සීනුව නාද කරනවා, ඉක්මනට දොර අරගෙන ගිහින් බලනකොට එතන මේ ස්කන්ධ ධර්මයන් ඒ මානසිකාරයේ නිරුද්ධ වෙලා එතන පහළ වෙච්ච මානසිකාරයට අනුවයි එතන පංචස්කන්ධ ධර්ම පහළ වෙන්නේ. ඉතින් එතකොට අර පහළ වෙච්ච බණහා ඉදිහා පහළ වෙච්ච පංචස්කන්ධ ධර්ම එතනම නිරුද්ධයි. ඉතින් මේ විදිහට නිරුද්ධ වී යනවා නේද පංචස්කන්ධ ධර්ම? මානසිකාරය නිසා සමුදේ වෙනවා, මානසිකාරය නිසා වර්තමාන පංචස්කන්ධද නිරුද්ධ වෙනවා කියන අදහස හදා ගන්නවා. මේක ගැන ඇත්තටම පැහැදිලිව අපි දේශනා කීපයක් කරලා තිනවා. මේ මාතෘකාව නිසාමයි අද මේ දේශනාව කරන්නේ. ඇතර මෙහෙම නැත්තම් මේ බඳු දේශනාවක දැන් උපකාරයක් ඔබට අවශ්‍යත් නෑ, අවශ්‍ය නෑම කියනවා නෙමෙයි. නමුත් මේක හොඳට දැන් පුරුදුයි අපි ධම්මානුපස්සනාව ඇසුරින් පෞගේ කාලෙම මේ සම්බන්ධව විවිධ තැන්වලදී කතා බහ කළ නිසා. ඊට පස්සේ අජ්ජත් මාතුලත් මානසිකාරයේ තියෙන තාක්කල් පංචස්කන්ධ ධර්ම පහළ වෙනවා. මාතුල මානසිකාරයේ තියෙන තාක්කල් විතරයි පංචස්කන්ධ ධර්ම පහළ වෙන්නේ. ඉතින් මානසිකාරී නැත්තම් ඇඬීම්, මැලපීම්, සෝසුසුම් හෙලීම් මොකක්වත් ඇති වෙන්නේ නෑ නේද මාතුල? එහෙනම් මේ මානසිකාරය නිසාම උද්ගත වෙච්ච පංචස්කන්ධ ධර්ම ටිකක් නේද මගේ හිත තුල සමුදේ වී නිරුද්ධ වී යන්නේ? මේකට මොන වටිනාකමක්ද දෙන්න පුළුවන්? මානසිකාරය නිසා උපදුනා මිසක් මානසිකාරය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා විනා මේකේ සාරයක් වශයෙන් හොඳයි, යහපත්, සාන්තයි, සුඛයි කියලා ගන්න මොනවද තියෙන්නේ කියලා තමන්ගෙම හිත දෙස ඉතා සිහියෙන් බලනින්න. එතකොට පින්වත්නි බාහිර ලෝකයේ සම්බන්ධ කිසිදු පැටලීමක්, අඹමල් රේණුවක තරම්වත් පැටලීමක් තමා තුළ උද්ගත නොවී සාන්ත භාවයට පත් වෙලා සදාකාලිකවම නිවෙන්න පුළුවන්. ඒකම නිසා නේද මේක අනිත්‍යයි අනිත්‍යයි කියලා කියන්නේ කියලා අර මේ විදියට මේ අතීතනාගත පච්චුපන්න අජ්ජත්ත බහිද්ද. බහිද්ද කියලා කියන්නේ එළියේ. මගේ දරුව තුළද, මගේ බිරිඳ තුළද, මගේ ස්වාමියා තුළද, මගේ පෙම්වතා තුළද, පෙම්වතිය තුළද, ඥාතිවරයා තුළද, බාහිර සවිඥානික ස්වභාවයෙන් කතා කරන හැම කෙනෙක් තුළම පංචස්කන්ධ ධර්මයන් එතනම සමුද්දේ වී මනස එයාගේත් මානසිකාරයේ තියෙන තාකල් ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක් නේද ක්‍රියාත්මක වෙන්නේ කියලා
අපට දකින්න පුළුවන්. ඕලාරිකංවා සුකුමංවා හීනංවා පනීතංවා යාදූරේ සන්තිකේවා සබ්බං රූපං, මේ විදියට බලනකොට වෙන වෙනම බලන්න පින්වත්නි, රූපේ නම් රූපය, වේදනාව නම් වේදනාව, සංඥාව නම් සංඥා, මේ විදියට වෙන වෙනම බලන්න. යම් වෙලාවක යංකින්චි රූපං අතීතනාගත පච්චුප්පන, අතීතේ යම් තාක් රූප, අනාගතේ යම් රූප, වර්තමානි මේ මොහොතේ රූපය. එතකොට මේ මොහොතේ වර්තමාන රූපයද නිරන්තරයෙන් බිඳි බිඳි යන, මොකද රූපේ කියන්නේම රූපපතීති කියන අර්ථේ. ඒකයි මම කිව්වේ ඒක ඉස්සලා දැනගන්න ඕන කියලා. අතීත අනාගත වර්තමාන අජ්ජත්ත බහිද්ද ඕලාරිකං වා සුකුමං වා, සියුම් රූපයක් හරි ගොරෝසු රූපයක් හරි, හීනං වා පනීතං වා හීන රූපයක් හරි උසස් රූපයක් හරි, දූරේ වා සන්තිකේ දූරේ සන්තිකේ වා, ඊට පස්සේ දුර රූපයක් හරි ළඟ තියෙන රූපයක් හරි, සබ්බං රූපං සියලුම රූප, සබ්බං මේවා ඔක්කොම අනිත්‍ය වෙලා යනවා, අනිත්‍ය වෙලා යනවා, ඒ වහා වහා බිඳි බිඳී යනවා. ඒ බිඳීම කියන්නේම අනිත්‍යතාවයි. එබ්බඳු රූපයක් නිරන්තරයෙන්ම මම වශයෙන් හරි මගේ වශයෙන් හරි, ඒකයි කියන්නේ සබ්බං රූපන්නේ තම්මමනේ සෝහමස්මින්න මේ සෝ අත්තාති. මෙබඳු රූපයක්, මෙබඳු අතීතනාගත පච්චුප්පන්න අජ්ජත්ත බහිද්ද, මේ සියලුම රූප මම වශයෙන් හරි මගේ වශයෙන් හරි මගේ ආත්මයේ වශයෙන් හරි ගන්නට පුළුවන්ද? එහොම විමසනකොට පින්වත්නි, තීවුණු ප්‍රඥාවක් යථාභූතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ටබ්බං, එහිමයි තියෙන්නේ, යථාභූත ඥානයක් උපදිනවා. මේකේ ගන්නට සාරයක් නැහැ. ඔක්කොම රූපාතීත අනාගත පච්චුප්පන්න අජ්ජත්ත බහිද්දෝලාරික සුකුම හීන ප්‍රනීත දුර ළඟ සියලුම රූප, සබ්බන් රූපන් සියලුම රූප වහ වහා අනිත්‍ය වී යනවා. මානසිකාරයේ තියෙන තාකල් රූප සමුදේ වෙනවා. මානසිකාරයෙන් නිරුද්ධ වීමෙන් මේ සියලු රූප නිරුද්ධ වී යනවා කියලා දකිනකොට පින්වත්නි, භාගතුනාන්සේ මතක් කරනවා, නමේසෝ අත්තාති ඒව මේතන් යථාභූතන් සම්මප්පඤ්ඤාය දට්ටබ්බං. ඔය විදියට දකිනකොට දියුණු ප්‍රඥාවකින් එයා දැනගන්නවා මේකේ සාරයක් නෑ, වහා නැසී යනවා. කුමක් නිසාද? මානසිකාරයේ පවතින තාක්කල් විතරයි සියලු රූප සමුදේ වන්නේ, සියලු රූප නිරුද්ධ වන්නේ, වහ වහා බිඳි බිඳී යනවා. ඇයි රූපේ බිඳිනවා කියන්නේ? හිතට අනුව, සිතට අනුව බිඳිනවා කිව්වා. ඒ ඒ තැන සිතේ පහළ වීමට මානසිකාරයෙන් තල්ලු අවශ්‍යයි. එතකොට එහෙමනම් මේ විදියටම වේදනාවද සංඥාවද සංකාරයේද විඥානෙද වෙන වෙනම බලන්න, වෙන වෙනම බලලා එතකොට ඔබට තේරෙනවා. දැන් උදාහරණයක් විදියට වේදනාවම ගමුකෝ. වේදනාව ගත්තොත් එහෙම, වේදනාව කියන එක එතකොට යංකින්චි වේදනං අතීතනාගත පච්චුප්පන්නං අජ්ජත්තං බහිද්දං, ඔය විදියට අඩුම පස් තැනකදීවත් මොක දැක්කොත්, වේදනාව කියන්නේ නිකම්ම හැඟීමක්, නාම ධර්මයක්. මොකක් නිසා ඇතිවෙච්ච? මානසිකාරය නිසා ඇතිවෙච්ච එක. එතකොට මේ මෙතන මානසිකාරය කියන එකමයි මතු කරලා ගන්න ඕන. සති ධම්මානුපස්සනාව සිහි කරන කෙනෙක් මානසිකාරය තියෙන තාක්කල් හිතේ උපදින ධර්මතාවයක්, මේක හිතේ උපදින ධර්මයක්. මානසිකාරයේ නිරුද්ධ වීමෙන් මේ ධර්මයේ නිරුද්ධ වී යනවා කියලා දකින්න ඕන. එතකොට මේ කවර වේදනාවක් වුණත් මානසිකාරයේ පවතින තාක්කල් විතරයි පවතින්නේ. එතකොට මානසිකාරයේ නිරුද්ධ වීමෙන් ඒ ඔස්සේ පහළ වෙච්ච සියලුම වේදනාව කියන ධර්මතාවය නිරුද්ධ වී යනවා. කවර වේදනාවකටත් ඔය ටික තමයි. ඉතින් එහෙම සියලුම වේදනා, සබ්බං වේදනා, නේතං මම නේසෝ හමස්මින් නමේසෝ අත්තාති, මම වශයෙන් මගේ වශයෙන් මගේ ආත්ම වශයෙන් ගන්න දෙයක් නැහැ කියලා දකින්නකොට, යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ටබ්බං, ඒ පුද්ගලයා තුළ තියුණු ප්‍රඥාවකින් දැන ගැනීමක් ඇති වෙනවා. එතකොට ඒ තැනදී වෙන වෙනම දකින්නකොට තියුණු ප්‍රඥාවක් ඇති වෙනවා. එතකොට ඒවම් පස්සම් බික්කවේ, ඔය විදිහට දකින්නකොට සුතවා ආර්ය ශ්‍රාවකෝ, ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට වහා මානසිකාරය නිසා බිඳී යන පංචස්කන්ධය පිළිබඳව එයාට නිබ්බිදාවක් හට ගන්නවා. රූපස්මින්පි නිබ්බින්දති, වේදනායපි නිබ්බින්දති, සංඥායපි නිබ්බින්දති, සංකාරේසුපි නිබ්බින්දති, විඥානස්මින්පි නිබ්බින්දති,
නිබ්බිදාව කටගන්නවා. මේ ස්කන්ධයන් ගැන මානසිකාරයේ නිසා මේ ධර්ම සමුදේ වෙනවා, මානසිකාරයේ නිසා මේ ධර්ම නිරුද්ධ වෙනවා. මේ මිබ්බඳු මානසිකාරය කියන හැඟීමට අනුව හටගෙන නිරුද්ධ වී යන ස්කන්ධයන් පහකට නේද මම වටිනාකම් දීලා මම වශයෙන් මගේ වශයෙන් මගේ ආත්මයේ වශයෙන් අල්ලගෙන හිටියේ කියලා දැනගන්නකොට පින්වත්නි, ඒ දැන ගැනීම තුළම ඒ ශ්‍රාවකයාට පුදුමාකාර මේ ස්කන්ධයන් පිළිබඳ කලකිරීමක්, ජීවිතය ගැන නෙමෙයි ස්කන්ධයන් ගැන ඒ පුද්ගලයාට කලකිරීමක් හටගන්නවා. එතකොට ඒ ස්කන්ධයන් පිළිබඳව ඒ ශ්‍රාවකයාට කලකිරීමක් ඇති වෙනකොට ඒ කලකිරීම තුළම ඕනනම් ඒ ශ්‍රාවකයාට ප්‍රඥාව තුළින්ම විමුක්තිය ස්පර්ශ කරගන්නටත් පුළුවන්. ඉතින් ඔය ත්වය මානසිකාරයේ නිසා ඇති වෙන ආකාරයත්, මානසිකාරයේ නිරුද්ධ වී යනකොට නිරුද්ධ වී යන ආකාරයත් දකිමින් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා තමන්ගේම මනසින් මේ ස්කන්ධයන් පිළිබඳ දැකගන්න එක තමයි විපස්සනාව කියලා කියන්නේ. දැකගන්න එක. ඒ දැකගන්නකොටම මේ ස්කන්ධයන්ගේ උදය වැය පිළිබඳ බොහෝම පැහැදිලිව පේන්න පටන් ගන්නවා. මානසිකාරය කියන්නේ හුදු හැඟීමක්. එතන ස්කන්ධයන් සමුදේ වෙනවා. මානසිකාරයට අනුව එතන ස්කන්ධයන් නිරුද්ධ වී යනවා කියලා දකිනකොට ඒ දැක්ම තුළමයි පින්වත්නි උදයබ්බ ඥානය උපදින්නේ. උදය වැය දැකගන්න ඥානය උපදින්නේ. ඉතින් උදය වැය ඥානය උපදිනකොට ඒ උදයබ්බ ඥානය කියලා කියන්නේ විදර්ශනාවේ පළවෙනි ඥානයනේ. ඉතින් ඒ විදර්ශනාවේ පළවෙනි ඥානය උපදිනකොට අර පිළිවෙලින් අපි මීට පෙර දේශනා කරලා තියෙන නවමහා විදර්ශනාවම පිළිවෙලින් පිළිවෙලට වැඩෙන්න පටන් ගන්නවා. ඒකට මේ ධම්මානුපස්සනාවෙන් සැලසෙන උපකාරයේ සුළුපටු එකක් නෙමෙයි. අන්න එතන තමයි විද්‍යා උදපාදි විද්‍යාව පහළ වෙන්නේ. එතනම තමයි විද්‍යාව පහළ වෙන්නේ පින්වත්නි. එතකොට යාට තේරෙනවා මේ කවර ආකාරයකවත් මේ ස්කන්ධයන්ගේ පහළවීම පදනම් කරගෙන රාගයක්වත් පටිගයක් මේ කාමයක්වත් මේවා නැවත නැවත පහළවීම පිළිබඳ ප්‍රාර්ථනාවක්වත් ඒ වගේම තමයි මේ අත්දකින්න ලෝකයේ කෙරෙහි මුලාවක්වත් නොපැවැත්විය යුතුයි. කිසිම තේරුමක් නැහැ. සමුදේ වෙච්ච තැනම මානසිකාරය නිසාම නිරුද්ධ වී යනවා. එතකොට එතන විද්‍යාව පහළ වෙනවා. ඒ විද්‍යාව පහළ වීමත් එක්කම ආශ්‍රව කැඩෙන්න පටන් ගන්නවා. ආශ්‍රව. ඒක තමයි මම කියුවේ. අර කාමයන් පිළිබඳව පවතිනවා අපි තුල ආශ්‍රව. එතකොට කාමයන් පිළිබඳ අපි තුල පවතින ආශ්‍රව වලට අපි කියනවා කාම ආශ්‍රව කියලා. ඒ වගේම මේ බඳු ස්කන්ධයන් ප්‍රාර්ථනා කරන ගතියක් අපිට තියෙනවා. අනාගතයේත් මේ විදියටම රූපයක් ලැබෙනවා නම් හොඳයි, මේ විදියටම වේදනාව හම්බ වෙනවා නම් හොඳයි, අනාගතයේත් මේ බඳුම සංඥා පහළ වෙනවා නම් හොඳයි, සංස්කාර ඇති වෙනවා නම් හොඳයි, විඥානය පහළ වෙනවා නම් හොඳයි කියලා අනාගතයට ප්‍රාර්ථනා කරන ගතියක් තියෙනවා. ඒකට කියන්නේ භව ආශ්‍රව. ඒ අනාගතේ ප්‍රාර්ථනා භව ආශ්‍රව නිසා. ඊළඟට අවිජ්ජා ආශ්‍රව කියලා ආශ්‍රව තියෙනවා. මෝහයෙන් මේ අත්දකින්න ලෝකයේ තුල තමාව පවත්වන්න පුළුවන්, තමන්ගේ වසඟේ තියාගන්න පුළුවන් කියලා හැඟීමක් තමා තුල පවතිනවා. කාමාශ්‍රව, භව ආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා ආශ්‍රව පවතිනවා. ඒතර මෙන්න මේ ආශ්‍රව තමන් තුල සම්පූර්ණයෙන්ම ගැලවෙන්න පටන් ගන්නවා. ඒ විද්‍යාව පහළ වීමත් එක්ක එයාට තේරෙනවා මෙතන මානසිකාරය නිසා ස්කන්ධයන්ගේ සමුදය වීමක් විනා මොකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ මෙතන ස්කන්ධයන්ගේ පහළ වීමක් තමයි තියෙන්නේ. ඒතකොට ස්කන්ධයන්ගේ පහළ වීම සිද්ධ වෙන්නේ මානසිකාරයේ තියෙන තාක්කල් විතරයි. මානසිකාරය නිසා ස්කන්ධයන් පහළ වෙනවා. මානසිකාරයේ නිරුද්ධ වෙනකොට ස්කන්ධයන් නිරුද්ධ වී යනවා. ඉතින් එහෙමනම් මේ මානසිකාරය නිසා පහළන පංචස්කන්ධයේ කෙරෙහි මොකට කැමැත්තක් හදා ගන්නවද කියලා අර කාමයන් පිළිබඳ ආශ්‍රව දුරු වෙනවා. පංචකාමයන් නැවත නැවත ස්කන්ධයන් මේ බලාපොරොත්තු වෙන ගතිය අයින් වෙලා යනවා. භවආශ්‍රවත් දුරු වෙලා යනවා. එයාට මේ ස්කන්ධයන් පිළිබඳ මුලාවක් නැහැ. මුලාවක් නැහැ. එතකොට රූපේ පහළ බීම් පිළිබඳ මුලාවක් නැහැ. එතන තමයි පින්වත්නි අවිජ්ජාශ්‍රවත් දුරු වෙලා යන්නේ. මෝහයත් දුරු වෙලා යනවා. එතකොට ස්කන්ධයන්ගේ පහළවීම පිළිබඳ පින් යථාභූත ඥානයක්. ඒ යථාභූත ඥානයත් එක්ක යා එතකොට එතන චතුරාර්ය සත්‍ය පරයයෙන්ම මේක තේරුම් අරගෙන මෙතන චතුරාර්ය සත්‍ය පිළිබඳවම නුවණ ඇති වෙනවා. ස්කන්ධයන් මානසිකාරයේ නිසා සමුදේ වෙනවා. මානසිකාරයේ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යනවා. ස්කන්ධයන් කියන්නේ මහ දුකක්මයි.
ස්කන්ධයන් කියන්නේ දුකක්මයි. එතකොට ස්කන්ධයන්ගේ පහළවීමම බුදුරජාණන් වහන්සේ වදාළේ දුකක් හැටියටයි. ඒකයි දුක තෝරද්දිම කියන්නේ සංකිට්ඨේන පංචඋපාදානස්කන්ධා දුක්ඛම්. සංක්ෂිප්තව මේ පංචඋපාදානස්කන්ධේ පහළ වෙනවද? ඒ පහළවීමමයි දුක. ඒ එතකොට මේ පංචඋපාදානස්කන්ධ පහළවීම දුක හැටියට දකින්නකොට යාට දුක්ඛ සත්‍ය ඥානය උපදිනවා. දුක්ඛේ ඥානය උපදිනවා. ඔන්න සම්මාදිට්ඨිය උපදින විදිය. ඊට පස්සේ ස්කන්ධයන්ගේ ඇතිවීම සිද්ධ වෙන්නේ කුමක් නිසාද කියලා මෙතන දකින්නකොට යාට තේරෙනවා මේ ස්කන්ධයන් පහම පහළ වෙන්නේ මානසිකාරේ පහළ වෙච්ච මානසිකාරේ නිසා. මානසිකාරේ නිසා ස්කන්ධයන් පහළ වෙනවා. මානසිකාරේ නිරුද්ධ වෙනකොට ස්කන්ධයන් නිරුද්ධ වී යනවා කියලා දකින්නකොට ඔන්න මානසික ස්කන්ධයන්ගේ පහළ වීමට හේතුවක් දකින්නවා ධම්මානුපස්සන. එතකොට මේ පහළ වෙන්නේ මොකද්ද? දුක්ඛ සමුදය ඥානය. පංචස්කන්ධ දුක පහළ වෙන්නේ මානසිකාරේ නිසා. ඊට පස්සේ මනසිකාරයේ නිරුද්ධ වෙනකොට පංචස්කන්ධයන් නිරුද්ධ වී යන ආකාරය දැක ගන්නකොට පින්වත්නි නිරෝධේ ඥානයත් උපදිනවා. එහෙමනම් මනසිකාරයේ නිසා පංචස්කන්ධ පහළ වෙනකොට ඒවම උපාදානීය වෙනවා නම් ඒබඳු උපාදානයක් නොවන ආකාරයට මේ යථාර්ථය තේරුම් ගැනීම තුලින්මයි ප්‍රතිපදාවට පිවිසෙන්න තියෙන්නේ. සම්මාදිට්ඨිය පුබ්බංගමයි කියලා කියන්නේ ඒකයි. මේ යථාර්ථයේ තේරුම් ගනිමින් යථාර්ථයට තමන්ගේ අවධානය යොමු කර ගනිමින් එයා මේ ස්කන්ධයන් නැවත කිසි දවසක පහළ නොවන මට්ටමට සදාකාලිකවම නිවෙන්න පුළුවන් නම් මොනතරම් අගෙයිද ස්කන්ධයන් කොතන පහළ වුණත් දුක පවතිනවා කියන අවබෝධයත් එක්ක නැවත ස්කන්ධයන් පහළ නොවන මට්ටමට හිත හදාගෙන මේ පිළිවෙත කියනකොට එයාට මතුවෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මාදිට්ඨිය එකේ පුබ්බංගමයි, සම්මාදිට්ඨිය පූර්වාංගමයි. එතකොට මේ ස්කන්ධයන් කියන්නේ දුකක්. මානසිකාරය නිසා ස්කන්ධයන් නැති වෙනවා. මානසිකාරය නිරුද්ධ වෙනකොට ස්කන්ධ නිරුද්ධ වී යනවා. මේවා සදාකාලිකවම නිරුද්ධ වී යන මට්ටමට නැවත හට නොගන්නා මට්ටමට හිත හදා ගන්නවා නම් ඒකායන මාර්ගයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මාදිට්ඨිය, සම්මාදිට්ඨිය පුබ්බංගම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියලා දකින්නකොට එතන චතුරාර්ය මේක තමයි ලෝකෙ සදාතනික සත්‍ය බුදුසිතේ උපන්. එතකොට මේ මේ ස්කන්ධයන් ඉලක්ක කරගෙන චතුරාර්ය සත්‍ය තුලින් අපි දකින්න ඕනේ. එතකොට තමයි අවබෝධය තහවුරු කරගන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ දැනගත්ත විශේෂ දෙයක් ඒක. එතකොට ඒ ඒ නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව විතර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෙනෙකුට සම්මාදිට්ඨියට යෑවිලා. එතකොට සම්මාදිට්ඨිය කියන්නේම ස්කන්ධයන් කියන්නේ මේයි. ස්කන්ධයන් මානසිකාරය නිසා ඇති වෙනවා. මානසිකාරය නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යනවා. නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා එකක් තියෙනවා කියලා මේ දැනගන්න එකම යහපත් දැක්ම තමයි. මේක තමයි සම්මාදිට්ඨිය. එතකොට මේ ස්කන්ධයන් පිළිබඳව සම්මාදිට්ඨිය උපදිනවා කියන්නේ ඔන්න ඕකටයි. එතකොට ඒ සම්මාදිට්ඨිය තවදුරටත් හොඳට මේ පිළිබඳව තමන්ගේම හිතින් මේවා එතන මෙතනම දැන් රූපපතීතිකෝ කියලා කිව්වට රූප බිඳි බිඳි යනවා කිව්වට ඒක ඉතින් තමන්ගේම හිතින් දැක්කොත්නේ ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඒක දැකගන්න සම්මා සමාධියේ උදව්වද, සම්මා සතියේ උදව්වද, සම්මා වායාමයේ උදව්වද ගන්න ඕනේ. මොකද මේ දේශනාව පටන් ගද්දිම සම්මා වායාමයේ ගැන කිව්වේ ඒකයි. සම්මා වායාමයේ උදව්ව ගන්න ඕන, සීලේකිනුත් උදව්ව ගන්න ඕන. එතකොට සදාකාලිකවම දුක නිමා කරගෙන සතර අපායන් නිදාසලා කවදාවත් මේ සංසාරික ජාලයට නොවැටෙන ආකාරයට ලෝකයේ කෙරෙහි නොඇල්මක් හදාගත්ත, විරාගයක් හදාගත්ත හිත සම්පූර්ණින් ස්කන්ධයන්ගෙන් මිදිච්ච තැනකට හිත හදාගෙන යථාභූත ඥානය තුලින් විනිවිද යන ප්‍රඥාවත් තුලින් ලෝකයේ පිළිබඳ පරිපූර්ණ වැටහීමකින් අවබෝධයම ප්‍රත්‍යක්ෂ කරගන්න යාට මේ දේශනාව උපකාර කරගන්න පුළුවන්. එබඳු ආකාරයකට මේ දේශනාව ඔබ හැම දිනාටම උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා.